අයිබෝන් අද මම ඕගොල්ලන්ට පෙන්වන්න යන ඇප් එක තමයි Department of Motor Traffic. ඒ කියන්නේ ශ්‍රී ලංකා මෝටර් රථ දෙපාර්තමේන්තුවට සම්බන්ධ ශ්‍රී ලංකා vehicle info කියන ඇප් එක. ඉතින් ඕගොල්ලෝ Play Store එකේ ගිහිල්ලා Department of Motor Traffic කියලා search කරපුවාම ඕගොල්ලන්ට උඩින්ම දැක්වෙනවා ශ්‍රී ලංකා vehicle info කියලා. ඉතින් මේක ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලන්ගේ Android phone එකට මම කලින්ම මේක ඩවුන්ලෝඩ් කරලා තිබ්බ හින්දා දැන් මම ඕපන් කරනවා. ඉතින් මේකේ තියෙනවා Department of Motor Traffic Motor Vehicle Information යටතේ ongoing number, vehicle details, revenue license status කියලා tabs තුනක්. ඉතින් උඩින්ම තියෙනවා ongoing vehicle number. මේකේ ඇත්තටම දැනට නිකුත් කරලා තියෙන නම්බර්ස් ටික ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ කා යටතේ මම ක්ලික් කරලා ඔයගොල්ලන්ට අරන් පෙන්නන්න. දැනට තියෙන නම්බරේ තමයි CBF 9959. ඉතින් අද දින ඒ කියන්නේ 2019 පෙබරවාරි 6 වෙනිදා විතර වෙද්දි ඔයගොල්ලන්ට මේ නම්බරේ දැන් ඉෂු වෙලා ඉවරයි. ඉතින් හෙට ඉඳන් ඊළඟ නම්බරේ ඉඳන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔගලන්ට බයිසිකල් ලෝන් නම් ඒ නම්බරෙත්, ඔගලන්ට තව 3 wheel වගේ නම් දැනට issue වෙලා තියෙන නම්බරේ ඔගලන්ට බලා ගන්න පුළුවන් මේකෙන්. ඊළඟට vehicle details යටතේ ඔගලන්ට දෙන්න පුළුවන් ඔගලන්ගේ වාහනේ නම්බරය. එතකොට ඔගලන්ට details ගන්න පුළුවන්. මම දැනට වාහනයක නම්බරයක් දෙන්නම්. මේකේ පල්ලෙය එක්සැම්පල් එකේ දාලා තියෙන විදිහට තමයි ඔයගොල්ලෝ දාන්න ඕන. මම මේ විදිහට වාහනයක් දාන්න. ඉතින් මේකේ ඕනගේ නම පෙන්වන්නේ හේතුව ඇත්තටම අයිතිකාරයෙක්ගේ නමකින් නම දුන්නොත් ඔයගොල්ලෝ කවුරු හරි අපරාධවලට මේක භාවිතා කරන්නට පුළුවන් බැවින් ඒගොල්ලෝ විශේෂ නියමයකින් තොරව ඔයගලන්ට නම්බරේ දෙන්න. හැබැයි අනිකුත් දේවල් ගන්න පුළුවන්, එන්ජින් නම්බරේ, ක්ලාස් එක, ඒ වගේම මොකද මේක එක මොඩල් එක, ඒ වගේම ඉනි ඉයර් ඔෆ් මැනුෆැක්චරින් නිෂ්පාදිත අවුරුද්ද ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් මේකේ පල්ලෙහා නෝට් එකක් දාලා තියෙනවා ෆුල් ඉන්ෆෝමේෂන්. ඒ කියන්නේ වාහනයක සියලුම දත්ත ඔයගලන්ට ලබා දෙන්න. ඒක ලබා ගන්න ඕන නම් ඔයගලන්ට ගන්න වෙන්නේ ශ්‍රී ලංකා www.srilanka.lk හෝ motortrafficgovernment.lk යන වෙබ් අඩවි තුලින්. ඉතින් ඊළඟ ඔප්ෂන් එක තියෙන revenue license status. ඒකෙත් මම වාහනයක නම්බරයක් දෙන්නම් කලින් විදිහටමයි. ඉතින් මේකට අන්තර්ජාල පහසුකම් ඕන නැත්නම් ඔයගලන්ට මේක කේ ඩීටේල්ස් ගන්න බෑ. මොකද සර්වරේ මෝටර් ට්‍රැෆික් සර්වරේ ඉඳන් තමයි ඔයගලන්ට ඩීටේල්ස් එන්නේ. ඉතින් details සමහර අවස්ථාවලදී ඔයගොල්ලන්ගේ අන්තර්ජාල පහසුකමේ වේගය අනුව වෙනස් වෙනවා. දැනට ඉතින් ඕගොල්ලෝ ඔයගොල්ලන්ටත් වාහනයක details අවශ්‍ය නම් මේ ආකාරයට මේ app එක භාවිතා කරලා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ වාහනයක information ගන්න හැකි. ඉතින් ඔයගොල්ලන්ට මේ app එක ගැන තවදුරටත් විස්තර ඕනේ නම් ඕගොල්ලෝ පහල කමෙන්ට් එකක් දාන්න. එතකොට මම තවත් හොඳින් වීඩියෝ එකක් දාන්නම්. ඒ වගේම මගේ අනිකුත් වීඩියෝ බලන්න ඕන නම් පහල තියෙන subscribe button එක ක්ලික් කරලා මගේ අනිකුත් වීඩියෝස් බලන්න කියලා මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, යාළුවතුර ෂෙයා කරගන්න. ඉතින් තවත් අලුත්ම වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙන්න. එතෙක් ඕගලන්ට සුබ දවසක්.